අපි ඔබේ ඇස් දෙක ඉතා පරිස්සමින් සුරකින්නට කටයුතු කරන්නේ නිවැරදි තාක්ෂණයෙන් පිරිපුන් පරීක්ෂාවන් ඔබ වෙතගෙන එමින් විෂක්‍යා විශ්වාසනීය දැක්ම. මුදල් අමාත්‍යංශ විසින් හඳුන්වා දුන් මිල සූත්‍රය සඳහා කැබිනට් අනුමැතිය හිමි වුවද එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද දිනේ කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කෙරුණා. මුදල් අමාත්‍යංශය හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව පසුගිය පස්වන දින මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගනු ලැබුවා. ඒත් එම සංශෝධනයන් ක්‍රියාත්මක කිරීම නවතා දැමීමට රජය පසුවදාම තීරණය කළා. හඳුන්වා දී ඇති මිල සූත්‍රයට අනුව මාස දෙකෙන් දෙකට ලෝක වෙළඳපොලේ මිලට අනුව ඉන්ධන මිල සංශෝධනය සිදුවිය යුතු බවයි මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් අද රැස් වූ කැබිනට් මණ්ඩලයේදී තීරණයකට එළඹීමට නොහැකි වූ අතර ඒ අනුව ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණා. එහිදී තීරණය කෙරුණේ මුදල් අමාත්‍යංශය හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ දැමීමටයි. ඒ අනුව පසුගිය පස්වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවනු ලැබූ ඛනිජ තෙල් මිල එලෙසම ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. වෙළඳපොලේ ඉන්ධන මිල වැඩිවීම මත ඒ ප්‍රමාණයම වැඩි නොකරමින් ඊට වඩා අඩු ප්‍රමාණයක් වැඩි කරලා පෙට්‍රල් මිල රුපියල් 8 ඩීසල් මිල රුපියල් 9 වැඩි කරලා තිබෙනවා. එහා සමගාමීව සුපර් පෙට්‍රල් රුපියල් 8 ඩීසල් රුපියල් 10 වැඩි කරලා වැඩි කරා. ඒක අනුව දැන් ජනාධිපති මාජ ප්‍රධානත්වයෙන් පැවති රැස්කින් අද තීන්දුව අරගෙන අද මධ්‍යම රාත්‍රියේ සිට මිල වැඩි වෙනවා. ඒ වගේම මිල සූත්‍රය ක්‍රියාත්මක කරනවා. ඒ අනුව අඩු වුණොත් වෙළඳපොලේ එයා සමානවම ඒ මිල අඩු කරනවා. ඊට අනුව ඛනිජ තෙල් සංස්ථාවෙන් නලවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 145 දක්වාත්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරේ රුපියල් 155 දක්වාත්, ඩීසල් ලීටරේ රුපියල් 118 දක්වාත් සහ සුපර් ඩීසල් ලීටරයක බිල රුපියල් 129 දක්වා අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවෙනවා. තෙල් මිල මාස දෙකකට සැරයක් ඒ වැඩි වෙනකොට වැඩි කරන්නත් අඩු වෙනකොට අඩු කරන්නත් අපි තීරණය කරලා තියෙනවා. දැන් වෙනකොට තෙල් මිල අපි එදා තීරණය කරපු දවසේ ඉඳන් 8-10 විතර වගේ වැඩි වෙලා තියෙනවා. නියම ආකාරයට ඒ තෙල් වැඩි වෙලා තියෙන ගාන අනුව වැඩි කරොත් එහෙම රුපියල් 14ක් විතර වැඩි කරන්න ඕනේ. එච්චර ගාණක් මම හිතන්නේ වැඩි කරොත් එහෙම ඒක ආර්ථිකයට යම්කිසි බලපෑමක් ඇති වෙන්න පුළුවන් නිසා තීරණයක් අරගන්න ඕනේ. එච්චර ප්‍රමාණයක් එකපාරට වැඩි කරන්නේ නැතුව ඒක අධියර දෙකකින් වැඩි කරන්න, ඒ වගේ ක්‍රමයකට වැඩි කරන්න. මේ අතර ඉන්ධන මිල පසුගිය පස්වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යාම මගින් පැය කිහිපයකින් අයුතු ලෙස මුදල් ඉපැයූ බවට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව අද ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය අල්ලස් කොමිසමට පැමිණිලක් ඉදිරිපත් කරනු ලැබුවා. රාත්‍රියේ තෙල් මිල ඉහළ දැම්. පසු දින දවල් 12 වෙනකම් වැඩි මිලට තෙල් වික්කා. ත්‍රිරෝද රථ වෘත්තිකයෝ ලක්ෂ 8,000,000ක් තෙල් මිල දී ගත්ත වැඩි මුදලට. කෝටි 70%කට අධික මුදලක් රජය විසින් මංකොල්ල කෑවා අපේ එදා වේල හොයාගන්න මුදල. මේ මිල කප්පම් වශයෙන් ගත්ත මුදලක් ඇයිද තමයි සංගමකයට අපි දකින්නේ. ඒකින්ද මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න කියලා අපි අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට මේ පැමිණිල්ල බාර දුන්නා. අපි සති 3ක කාලයක් රජයට දෙනවා. එහෙම නැති වුණොත් අර දරු පවුලට කන්න දෙන්න තිබුණු රුපියල් 50,000 හොරකම් කරපු මේ ආණ්ඩුවට විරුද්ධව අල්ලස්සෝ දූෂණ කොමිෂන් ගාව අපි උපවාසයක් ආරම්භ කරනවා. දෙමව්පියෝ දරුවෝ ඔක්කොම ගෙනල්ලා